සර් පරිස්සමින් යන්න මිනිස්සු බලන් ඇති සර්රේන කල් රෑ පුරාම නිදිවරාගෙන චෙක් පොයින්ට් එකේ හිටපු හමුදා සොල්දාදුවෙකි කතාවෙන් වෛද්‍යවරයෙක් සංවේදී වෙයි. සමාවෙන්න සර් කරදරයක් වුණා නම්. හමුදා සොල්දාදුවෙකු පිළිබඳ වෛද්‍යවරයෙකු ලියු සංවේදී සටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. ලක්මාල් කුලසේකර නම් වූ එම වෛද්‍යවරයා මාර්ග බාධකයේදී තමන්ට සිදු සිදුවීමක් මෙසේ සටහන් කර තිබුණා. එම සටහන මෙසේයි. ඊයේ උදේ පාන්දර බදුල්ලේ එන්නට මා පදවාගෙන ආ මෝටර් රථය තෝලංගමුව මහවිද්‍යාලය ආසන්නයේ හමුදා මාර්ග බාධකයේදී නතර කරා. තව වාහන කිහිපයක්ද නවතා තිබුණා. වෙලාව උදේ 4 මාර්ට් විතර වන්නට ඇති. මම වම්පස වීදුරුව හිමිහිට පහත් කරා. ගිලී ගිය S2කින් හා විඩාබර මුහුණකින් යුත් හමුදා සොල්දාදුවෙක් මෝටර් රථය තුළට නැඹුරු වුණා. මහත්තයා කොහෙද යන්නේ? රථය තුළ නිරීක්ෂණ ඇසකින් බලනා ගමන්ම ඔහු ඇසුවා. බදුල්ලේ ඩොක්ටර් කෙනෙක්ද? ඔහු වීදුරුවේ තිබූ අවසරපත දකින්නට ඇති. ඔව්. අයිඩෙන්ටිටියක් තියේද? මම්මගේ රාජකාරී හැඳුනුම් පත පෙන්නවා. බෑග් එකේ බැලුවට කමක් නැද්ද සර්? අනේ බලන්න, රෑම ඩියුටිද? ඉස්සරහා ආසනය මත තිබූ මගේ බෑගේ පරීක්ෂා කරන අතරම ඔහු මා දිස බලා මදසිනාවක් පෑවා. ඔව් සර්, සමාවෙන්න කරදරයක් වුණා නම්. දන්නවනේ අද රටේ හැටි. ඒකයි මේ දවස්වල. ප්‍රශ්නයක් නෑ. මං සිනහයෙම උත්තර බැන්දා. හරි හරි, පරිස්සමින් යන්න. මිනිස්සු බලන් ඇති සර් එනකල්. නැවත වාහනේ පණ ගැන්නුවත් මා බදුල්ලට එනතුරුම හිත කොණිති ගැසූ වචන දෙකක් විය. පරිස්සමින් යන්න. ඒම වචන දෙකයි. රෑ එළිවෙනකල් මහපාරේ හිඳගෙන පොදවැස්සට තෙමි තෙමි වාහන ඇතුලේ බෝම්බ තිබේ දැයි බෑග් අවසා හොයන සොල්දාදුවාගේ පපු ඇතුලේ ඉන්න මනුස්සයා හොඳ නින්දක් ලබා නැගිට නවීන මෝටර් රථයක සැපට වැට යන මට පරිස්සමෙන් යන්නේයි කී හැටි පපුවට දැනෙච්ච හැටි පුදුමයි. මිත්‍රවරුනි, මේ මිනිස්සු බොහෝ විට මීට වඩා අන්ත දුක්විඳ තත්ත්වයේ යටතේ සේවය කර ඇතුවාට සැක නැත. ඒ වාගේ දහසක් වුන් ජීවිත පුදා අතපය පුදා අපට නිදහසේ ඉන්නට රටක් හදා දුන්නා. පාස්කු ප්‍රහාරයෙන් පසුවද උන් ඒ දේම කළා. එදායින් මනත එක් බෝම්බයක්වත් නොපිරුණු කතාවේ රහස මේ මිනිස්සුන්මයි. කිසිදා කිසි දිනක නිලැඳුන් තුළ ඉන්න හමුදාවේ මිනිසුන් අමතක නොකළ යුත්තේ ඒකයි. ගැරහිය නොයුත්තේ ඒකයි. උන්ගේ පුංචි වැරද්දකට මුළු හමුදාවක් සමච්චලයට ලක් නොකළ යුත්තේ ඒකයි. අප දරුවන්ටද කියා දිය යුත්තේ එහෙමයි. මන්ද උන් කරනා මෙහෙය කීයක් ලැබුවත් මටවත් ඔබටවත් කරන්නට බැරි නිසායි. හමුදාවේ සොහොයුරෙනි, මෙහෙම සිපගත්තේ නැති වුණත් මේ අම්මා තරමට නැති වුණත් ඔබට ආදරය කරන ලංකාවේ මිනිස්සු අනන්තවත් සිටී. අලුත්ම ගොසිප් දාපු ගමන් දැනගන්න දැම්ම අපගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක අනිත් යාළුවන්ටත් බලන්න, share කරන්න අමතක කරන්නත් එපා.